හයි හයි කොහමද ඔයාලා හැමෝටම හැමෝම අද ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට දැකපු ගමන්ම හැමෝම දන්නවනේ අද මොනවද මං හදන්න යන්නේ කියලා මෙන්න මේ විදිහට බේකරිය විදිහටම රසට සුවඳට ලස්සනට අඩ හදා ගන්න තමයි මම යන්නේ අද හැබැයි ගෙදරම ගෑස් ලිපේ ඉතින් දැන් ගොඩාක් අය ඉන්නෝනේ දර ලිප් නැති අයත් ඉතින් මමත් එහෙම කෙනෙක් මටත් දර ලිපක් නෙමේ තියෙන්නේ ගෑස් ලිපක් ඒත් මම ගෑස් ලිපෙන් පරණ විදිහටම ඒ රසම ගන්න විදිහට තමයි අද මේක හදාගන්නේ ඉතින් අපි බලමු මේ විදිහට කොහොමද සොෆ්ට් එකට රසට බේකරි ස්ටයිල් එකටම අඩ හදාගන්නේ කියලා අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල් තමයි මම බිත්තරයක් අරන් තියනවා ඊස්ට් ඒ වගේම බේකින් සෝඩා බටර් සීනි පාම් පිටි ෆ්‍රෙෂ් මිල්ක් ඔයාලට කැමති නම් මෙතනදී පොල් කිරි ගන්න පුළුවන් මම ඒ උනාට අද එකතු කරගෙන තියෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම් ඔයාලට මේ කොච්චරක් ප්‍රමාණයද අවශ්‍ය වෙන්නේ කියලා ඔයාලට එතනින් මේවා අරගන්න පුළුවන් මම සීනි ටිකට බටර් එක්කම බිත්තර එකතු කරලා මේ විදිහට කලවම් කරගන්නවා ටිකක් මම මේ බැටර් එක හදන්නේ රෑක මේක පැය 8ක් අපි පිපෙන්න තියලා තියන්න ඕනේ අඩ මිශ්‍රණය. ඒක නිසා කලින් දවසේ රෑට හදලා තිබ්බනම් ඔයාලට පහෝදා උදේට මේක හදලා ගන්න පුළුවන්. මට අද අඩ මිශ්‍රණයම අනාගන්න ගිය හරියටම ෆ්‍රෙෂ් මිල්ක් අඩු කෝප්ප 1යි. ඉතින් ඔයාලට ගන්න පිටි ප්‍රමාණය හැටියට ඒක වෙනස් වෙනවා. ඉතින් සීනි ටික තරමක් දිය වුණාට පස්සේ මම මෙන්න මේ විදිහට පිටි කොටස් දෙකකට එකතු කරගන්නවා පිටි ටික එකපාරම එකතු කරන්නේ නැතුව මොකද අපි මේක හොඳ ස්මූත් බැටර් එකක් හදාගන්න ඕනේ කැට නැති වෙන්න. ඒත් එක මම එකට එකතු කරගන්නවා ඊස්ට් ටික වගේම බේකින් සෝඩා ටික. අලුත්ම ඊස්ට් පැකට් එකකින් ගන්නවා නම් ගොඩක්ම හොඳයි. මොකද නැත්තම් හුලං වැඩිලා තිබ්බොත් මේක හොඳට පිපෙන්නේ නැහැ. ඔයාලගේ අඩ ටික ලස්සනට පිපිලා එන්නේ නැති නිසා. අපරාධ බැටර් එකම නාස්ති වෙනවා. ඒක නිසා හොඳ ඊස්ට් එකක්ම ගන්න. ඉතින් මේ විදිහට ඔක්කොම පිටි ටික මම එකතු කරගෙන හොඳට මේ ටික හොඳ ස්මූත් බැටර් එකක් වෙනකන් මේ විදිහටම කලවම් කරගන්නවා. ඉතින් ආදරෙන් මතක් කරනවා තාමත් ඔයාමගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් click කරලා all දාලා තියාගන්න. ඒ වගේම video එකට කැමති නම් video එක like කරන්න, comment කරන්න, තවත් අයට බලන්න share කරන්න අමතක කරන්න එපා. ඉතින් මෙන්න මේ තරමට තමයි බැටර් එක තියෙන්න ඕනි ස්මූත් එකට වගේම මෙන්න මේ විදිහට එක දිගට කඩාගෙන හැලෙන විදිහට තමයි අපේ බැටර් එක අපි හදාගන්න ඕනේ. ගොඩාක් දියාරුත් නැති ගොඩාක්ම ඝනකමත් නැති තරමට තමයි අපි මේක හදාගන්න ඕනේ. දැන් මේක මම හොඳට කවර් කරලා පියනකින් වහලා හරි මේ විදිහට පොලිතින් එකකින් වහලා හරි මේකට හුලං වදින්නේ නැති වෙන්න පැය 8ක් මේක මේ විදිහටම පිපෙන්න තියන්න ඕනේ. ඔයා ඉන්නේ සීතල පැත්තක හරි සීතල රටක හරි නම් මේක ටිකක් රස්න තැනකින් තියන්න ලිප ළඟකින් හරි හීට එකක් ළඟකින් හරි ලං කරලා තිබ්බනම් මේක හොඳට පිපෙනවා. දැන් මේ මගේ බැටර් එක තියෙන්නේ පහවදා උදේ මම පැය 8ක්ම මේක මේ විදිහට පිපෙන්න තියලා තිබ්බා. ඉතින් මේ විදිහට හොඳට පිපිලා තියෙනවා නම් ඔයාලට මේ වගේ හැන්දෙන් අරන් බලනකොට ඇතුළේ හිල් හිල් වගේ පේන්න තියෙනවා. මෙන්න මේ ඔයාලට දැන් පේනවා වගේ. මෙන්න මේ විදිහට තියෙනකොට ඔයාගේ බැටර් එක හොඳටම පිපිලා අපි රෑමේ මිශ්‍රණයට ලුණු එකතු කරේ නැහැනේ. උදේට පිපිලා ඉවරුණාට පස්සේ තමයි මේ විදිහට ලුණු එකතු කරන්නේ. මම ලුණුත් එක්කම වැනිලා තේ හැඳ එකම අරකුත් එකතු කරා. අත්‍යවශ්‍යම නැහැ තියෙනවා නම් ඔයාලටත් එකතු කරගන්න පුළුවන්. ඒ දෙකම එකතු කරලත් මේ විදිහට හොඳට මේක කලවම් කරගන්නවා. පිටි ටික පිපෙනකොට ඔයාගේ බැටර් එක ටිකක් ඝන වෙලා වගේ තේරෙනවා නම් මේ විදිහට කිරි චූටක් ආයෙත් එකතු කරලා හොඳට කලවම් කරලා අර ඊයේ රෑ තිබුණ ගානටම හදාගන්න පුළුවන් බැටර් එක. ඉතින් මම කියුවනේ මම අද හදන්නේ ගෑස් ලිපේ වුණත් පරණ විදිහටමයි කියලා. ඉතින් මම අද මේක අඩ ටික පුච්ච ගන්න යන්නේ ලිපේ තියලා වුණාට ගිනි කබලක් උඩින් තියලා. ඒ ගිනි කබලට තමයි මම මේ චාකෝල් අරගෙන තියෙන්නේ ගිනි කබල හදාගන්න. ඔයාලට පොල් කටු වගේ තියෙනවා නම් පොල් එලි තියෙනවා නම් ඒව එකතු කරලා ගිනි කබලක් හදාගන්න පුළුවන්. ඒ වුණාට මම අද එකතු කරගන්නේ මේ විදිහට චාකෝල් ටිකක් අරගෙන ලිප උඩින් තියලා විනාඩි 3ක් 4ක් විතර ලිප මේ දැන් ඔයාලා දකිනවා වගේ පත්තු කරලා තියෙනකොට මේ විදිහට අපේ චාකෝල් ටික හොඳට පිච්චිලා තියෙනවා. ඊට පස්සේ ඒ ටික මම අරගන්නවා. මේ පේන මැටිවලද තමයි මම අද ගිනි කබල විදිහට අරගන්නේ. ඉතින් ඒකට මම මේ විදිහට අර පත්තු කරගත්ත චාකෝල් ටික තියාගන්නවා. ඊළඟට මම අද මේ චූටි තාච්චි තමයි මගේ අඩ ටික පුච්ච ගන්න යන්නේ. ඔයාලා දැන් අර දැක්කා වගේ ලිප ගොඩාක් අඩු කරලා තමයි අඩු කරන්න පුළුවන් උපරිමයටම අඩු කරලා තමයි ලිප තියෙන්නේ. ඒත් එක්කම තාච්චි චූටක් තෙල් ටිකක්
තවර ගන්නවා. එහෙම තවරලා මෙන්න මේ විදිහට බැට එක එකතු කරනවා. වලට කැමති ප්‍රමාණයක් මේක එකතු කරගන්න පුළුවන්. මම මේ හැන්දෙන් එකක් වගේ තමයි දාන්නේ. එහෙම දාලා අර ගිනි කබල උඩින් තාච්චි උඩින් මෙන්න මේ විදිහට තියනවා. තියලා හරියටම විනාඩි 4ක් 5ක් විතර යනකොට මේ විදිහට අපේ අඩ ටික හැදිලා තියනවා. ඉතින් හැමෝම දන්නවනේ හරි අඩ රෙසපියක් නම් මේ විදිහට අඩ උඩින් පැලෙන්න ඕනේ, පුපුරන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ හරිම ලේසියෙන් ගලවලා අයින් කරගන්නත් පුළුවන්. හරි සුවඳයි, හරිම රසයි. ඉතින් හරි ඉක්මනට මේක හදාගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ හදන්න කලින් දවසේ මේ පිටි මිශ්‍රණය හදලා පැය 8ක් පිපෙන්න තියන්න විතරයි. ඉතින් මම මේ විදිහට තෙල් ටිකක් තවරගෙන තවත් එකක් ලිපෙන් මේ විදිහට තියාගන්නවා. ඉතින් කරන්න තියෙන්නේ ලිපේ ගින්දර ගොඩාක් අඩු කරලා තියලා උඩෙන් ගිනි කබල තියලා වහලා විනාඩි 4කට 5කට පස්සේ ඇරලා බලන්න. සැනින් සැරේ අරින්න එපා. එතකොට මේ විදිහට පිපිලා එන්නේ පුපුරන එකක් නැති වෙයි. ඒ නිසා සැනින් සැරේ අරින්නේ නැතුව හරියටම විනාඩි 4ක් 5ක් තියෙන්න ඇරලා ඇරලා බලන්න කොහොමද අඩ එක පිච්චිලා ඇතිද කියලා. මම අද ගත්ත ප්‍රමාණවලින් මට අද හදාගන්න පුළුවන් වුණා මේ ප්‍රමාණය අඩ 10ක්. ඉතින් ඔයාලා ඊට වැඩි ප්‍රමාණයක් හදාගන්න ඕනේ නම් මම දීලා තියෙන රෙසිපි එකට වැඩිපුර දේවල් එකතු කරගෙන තව වැඩි ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයත් මේ විදිහටම හදලා බලන්නකෝ. ගෑස් ලිපේ හැදුවා කියලා කිසිම රසයේ අඩුවක් වෙනසක් නැහැ. මොකද අපි ගිනි කබලක් උඩින් තියලා පරණ විදිහටමයි අපි හදලා තියෙන්නේ ගෑස් ලිපේ උනත්. ඉතින් ඒ සුවඳමයි, ඒ රසමයි, ඒ විදිහටම හරීම සොෆ්ට්. මේ පේනවනේ අඩිය ගොඩාක් පිච්චිලා කර වෙලා නැහැ. යටින් ගින්දර ගොඩාක් අඩු කරලා තියෙනවා නම් මේ විදිහට ලස්සනට සොෆ්ට් එකට අඩ ඔයාලට ගෙදරදීම ගෑස් ලිපේ උනත් හදාගන්න පුළුවන්. අඩ හදන එක අමාරුයි, කරදරයි, ගොඩාක් ලොකු වැඩක් කියලා ඔයත් හිතාගෙන හිටපු කෙනෙක් නම් මං හිතනවා මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාලට එහෙම හිතෙන එකක් නැහැ. ඔයත් අනිවාර්යයෙන්ම මේ මගේ රෙසිපි විදිහට අඩ හදලා බලයි. අදත් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙනවා හැමෝටම ගොඩාක් ස්තුතියි. හෙටත් මේ වගේම රසවත් රෙසිපි එකක් අරගෙන එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.